ජලයේ තාපාංකයට වඩා මෙයාගේ තාපාංකය වැඩි. මේ ජලය හා මෙයාගේ දෙන්නගෙම හැදෙන්නේ අන්තරණුක හයිඩ්‍රජන් බන්ධන. ඒකත් අමතක කරන්න එපා. හැබැයි මේක තාපාංකය ජලයට වඩා වැඩි. 150ක් වගේ වෙනවා. හරි නේද? රයිට්. ප්‍රශ්න අංක 14 හරි 15 වෙනි ප්‍රශ්නට යමු. प्लैटिनम हाइड्रोजन प्लैटिनम आश्रय करगत्तु हाइड्रोजन इलेक्ट्रोड ओगोल दन्नवा इलगट सिल्लो सिल्लो क्लोराइड इलेक्ट्रोड दीला तीयेनवा हरि प्रश्नांक 15 प्रश्नांक 15 तीयेन्ने विद्युत रसायने गटलुवा मेके कियनवा मेहेम प्लैटिनम हाइड्रोजन H+ Pt H2 gas H plus aqueous Cl minus aqueous AgCl solid Ag solid මේ දීලා තියෙන පුතේ කෝෂ අංකනයක් කෝෂ අංකනයක් හරි IUPAC කෝෂ සටහන කියලා කියන්නත් පුළුවන් මොකට මේ වගේ එක වංග අත පැත්ත දෙන්නේ ඇනෝඩේ තොරතුරු අනිත් පැත්ත දකුණු අත පැත්ත දෙන්නේ කැතෝඩේ තොරතුරු ඔබල දන්නවා මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ වායුමය ඉලෙක්ට්‍රෝඩයක් තව විශේෂ කාරණයක් දන්නවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය වෝල්ට් බිඳුවක් කියලා ඔක මතක තියාගන්න ඕන හරි सिल्लो सिल्लो क्लोराइड इलेक्ट्रोड मोन मार्ग इलेक्ट्रोड लोह अद्राव्य लवण इलेक्ट्रोड लोह अद्राव्य लवण इलेक्ट्रोड अभी दाने एक इलेक्ट्रोड विभाग की अभी एक मेहमान संकेत कर AgCl AgL मैं विधि अभी एक संकेत कर मम एक पलवीन कोश की मम पलवीन कोश पाविच मम होया गना मे के E naught cell සමානයි E naught cathode ring E naught anode හරි cathode යගේ හොයාගමු අපි මේක දන්නේ නැහනේ E naught AgCl Ag වල අගේ කීයද මේකේ දීලා තිබුණා विद्युत गामक बलय बिंदु दशम बिंदु 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 सो बिंदु देखाई देखाई वोल्ट अभी सम्मत हाइड्रोजन इलेक्ट्रोड इलेक्ट्रोड विभाग बिंदु नॉट AgCl Ag मेघे की एक तम बिंदु दशम देखाई देखाई वोल्ट धनम तम हर बिंदु अमत कलम द बिंदु अमत कल हर नमेक धना मतक रईट एना मेक पाविचिक कोशटेश मैग्नीशियम हा सिल्लो सिल्लो क्लोराइड इलेक्ट्रोड मैग्नीशियम हा सिल्लो सिल्लो क्लोराइड इलेक्ट्रोड अन्नवा मेक पाविचिक बलम एक दीलतीयनवा विद्युत गामक बल बिंदु दशम पहाय अटक सॉरी देखा दशम पहाय अटक मैं नोटेशन दाना मैग्नीशियम सॉलिड Mg2 प्लस एक्वस Cl माइनस एक्वस AgCl सॉलिड Ag solid හරි එතකොට අපි දන්නවා දකුණු පැත්තේ තියෙන්නේ මොකද්ද නොටේෂන් එකක කෝෂ අංකණයක දකුණු පැත්තේ තියෙන්නේ කැතෝඩේ තොරතුරු ඒ කියන්නේ ධන එක නේද කෝෂවලදී කැතෝඩේ ධන මේ පැත්තේ තියෙන්නේ ඇනෝඩේ තොරතුරු ඒක රින E naught cell සමානයි E naught cathode ring E naught anode දැන් මේ වගේ ප්‍රකාශනයක් exam එකේ දුන්නොත් මෙහෙම කලබල වෙන්න එපා හොඳයි E naught cell සමානයි RHS ඍණ LHS RHS කියන්නේ දකුණු පැත්තේ තියෙන ගේ නේද
right hand side RHS කියන්නේ මේක කැතෝඩයම තමයි මේකම තමයි LHS කියන්නේ මේක හරි මෙතන දීලා තියෙනවා මේ කෝෂයේ විද්‍යුත්කාමක බලය කියත 2.58 එහෙනම් අපිට හොයන්න කියනවා මැග්නීසියම් වලගේ කීයද කියලා දානවා කැතෝඩයේ අගය අපිට කලින් ආව කීයද 0.22 මෙතනට දාන්න E0 Mg2 + Mg කියලා ඔය අගේ කීයද එතකොට Mg2 + Mg මෙයා මෙහෙට එනවා කියන්නේ හිතන්නකො ඍණ ලකුණත් එක්කම හරි එතකොට මෙයා මේ පැත්තට යනවා 0.22 ඍණ 2.58 ඔයාට එනවා ප්‍රති උත්තරය ඍණ 2.36 වෝල්ට් වල උත්තරය අංක කීයද පිළිතුරු අංක 1 හරිනේ right ප්‍රශ්න අංක 16 කාබන් මොනොක්සයිඩ් H2O ලික්විඩ් හා C4H10 වල සම්මත උත්පාදන එන්තැල්පී මවුලයට කිලෝ ජූල් වලින් දීලා තියෙනවා A B C කියලා. ඊට පස්සේ අන්තිමේදී අහනවා C4H10 වල සම්මත දහන එන්තැල්පිය කීයද කියලා. හරිම ලේසි ප්‍රශ්නයක්. ප්‍රශ්නෙන් අන්තිමට අහන්නේ මොකද්ද? C4H10 වල සම්මත දහන එන්තැල්පී. ඔය වගේ එන්තැල්පී තාප රසායනික චක්‍රයක් පාවිච්චි කරලා ගණක් ඇහුවොත් අන්තිමට අහන්නේ මොකක්ද අන්නේ ප්‍රතික්‍රියාව මුලින්ම ලියාගෙන ඉන්නේ. එතකොට ගණනට යන්න ලේසි. C4H10 වල සම්මත දහන එන්තැල්පී. කොහොමද ලියන්නේ? C4H10 නේ. ධන O2 මේකෙන් හැදෙනවා CO2 හා ජලය. right මේක අපි ගමු gas කියලා. gas liquid කියලා ගන්න. මෙතන තුලිත කරන්න හතරක් දාන්න කාබන් ගාන බැලන්ස් වෙන්න. හයිඩ්‍රජන් 10ක් ඉන්න මෙතෙන්ද පහක් ගන්න. ඔක්සිජන් බලන්න දැන් 4 වරක් 2 8යි 8යි 5යි 13යි. එහෙනම් මෙතෙන්ද 13 දාන්න එපා. 13 ගදීම 2 දාන්න. එතකොට තමයි මේ දෙකට දෙක කැපිලා ඕල 13ක් එන්නේ. හැබැයි right එහෙනම් පුතේ මේගොල්ල උත්පාදනය කරන්න මෙතන ඉන්න ඕනි කාබන් වල සම්මත ආකාරය නිලන් හයිඩ්‍රජන් වල සම්මත ආකාරය H2 gas ඔක්සිජන් වල සම්මත ආකාරය O2 gas හරි නම් මෙයාගේ උත්පාදනය දීලා තියෙනවා C කියලා අපෙන් අහන්නේ මේකනේ මෙන්න මේ අගේ අහන්නේ ඩෙල්ටා H අගේ මේක දහනය කරද්දි right තුලිත කරමු මෙතනත් 4යි 5යි 13 බෙදීම 2යි ඊට පස්සේ මේ පැත්තට ඊතලෙ යඳ ගන්න මොකද CO2 වල උත්පාදනය දුන්නා C සහ O2 එකතු වෙලා CO2 හදන්න පුළුවන් ජලයේ උත්පාදනය දුන්නා H2 සහ O2 වලින් ජලය හැදී හරි එතකොට CO2 වල උත්පාදනය A නම් CO2 හතරක් හදලා තියෙන හින්දා කීයද 4යි A ජලයේ උත්පාදනයේ B හින්දා ජලය පහක් හදලා තියෙනවා 5යි B අන්තිමට ගන්න කේස් ගේ නියමයෙන් උත්තරේ right මාර්ග දෙක අඳුර ගන්න මෙන්න එක මාර්ගයක් මෙන්න අනිත් මාර්ගය ඩෙල්ටා H ධන C සමානයි 4යි A ධන 5යි B එහෙනම් ඩෙල්ටා H වල අගේ එනවා 4යි A ධන 5යි B අඩු කිරීම C right මේක තමයි උත්තරේ නේ 4යි A ධන 5යි B අඩු කිරීම C පිළිතුරු අංක 4 16 වෙනි ප්‍රශ්නයේ උත්තරය අංක 4 17 බලමු ඉනෝගනික් එකක් මේක හොඳ බැලන්ස් පේපර් එකක් සිලබස් එකේ අහන්න පුළුවන් ප්‍රධාන කොටස් හැම එකකින්ම මේ පේපරේ ප්‍රශ්න 50 අහලා තියෙනවා හරි
සමබරයි බලමු ඉසෙට් නම් අකාබනික ඝන ලවණය තනුක නයිට්‍රික් සමග ප්‍රතික්‍රියාවෙන් ලා කහපැහැයට හුරු ආවිලතාවක් සමග අවර්ණ ජලීය ද්‍රාවණයක් සාදමින් ආම්ලික KMnO4 විවර්ණ කරන වායුවක් මුක්ත කරන ලදී හරි පුතේ ලා කහපාටට හුරු ආවිලතාවක් දීලා ආම්ලික KMnO4 විවර්ණ කරන වායුව මොකද SO2 එහෙනම් මේ වැඩේ කරන්න පුතේ තයෝසල්ෆේට් අයනයකට තනුක අම්ලයක් දානකොට මේ තනුක අම්ලය කියන එක තනුක HCl වෙන්නත් පුළුවන් තනුක නයිට්‍රික් වෙන්නත් පුළුවන් තයෝසල්ෆේට් අයනයකට තනුක HCl හරි තනුක නයිට්‍රික් හරි දානකොට සල්ෆර් අවක්ෂේප වෙනවා මේ කලින සල්ෆර් තමයි අවක්ෂේප වෙන්නේ SO2 වායුව පිටව මේ SO2 වලට පුළුවන් ආම්ලික පර්මැංගනේට් හෝ ආම්ලික ඩයිකෝමේට් පොටෑසියම් ඩයිකෝමේට් විවර්ණ කරන්න ආම්ලික පොටෑසියම් ඩයිකෝමේට් සහ පොටෑසියම් පර්මැංගනේට් විවර්ණ කරන තව වායුවක් ඉන්නවා H2S හැබැයි මෙතෙන්දී එක ගන්න බෑ මොකද කිරිපැහැ අවලම්බණයක් දීලා තමයි ඒ වායුව පිට වෙනවා කියලා කියන්නේ එහෙනම් මේ අවස්ථාවේ ඉන්නවා මේ වැඩේ කරන්නේ මොන අයන වලින්ද තයෝ සල්ෆේට් අයන වලින් හරි ඊළඟට කියනවා ලැබුණු ජලීය ද්‍රාවණයෙන් කොටසකට H2S බුබුලණය කිරීමේදී කළු පැහැ අවක්ෂේපයක් ලබා දුන් අතර ජලීය ද්‍රාවණයෙන් තවත් කොටසක් රත් කිරීමේදී ආංශිකව දියවන කහපැහැති අවක්ෂේපයක් සාදමින් Ki සමග ප්‍රතික්‍රියා කරනවා. ඔය පෙරණයට දානවලු H2S. දැන් අපි දන්නවා පෙරණය ආම්ලික වෙලා තියෙනවා. එතකොට ආම්ලික මාධ්‍යයේදී H2S දැම්මට පස්සේ කළු පාට අවක්ෂේප දෙන්නේ කවුද? එක්කෝ ඒ කළු අවක්ෂේපය Ag2S වෙන්න ඕනේ. එක්කෝ PBS වෙන්න ඕනි එක්කෝ HGS වෙන්න ඕනි එහෙම නැත්නම් බිස්මත් වල සල්ෆයිඩ් එක වෙන්න ඕනි මෙයාව දෙන්න නම් ඉන්ඩෝනි කැටායනය සිල්වර් මෙයාව දෙන්න නම් PB ධන 2 මෙයාව දෙන්න නම් Hg2+ මෙයාව දෙන්න නම් බිස්මත් අයනේ ඉන්න ඕනි තව කතාවක් කියනවා Ki දැම්මහම කහපාට අවක්ෂේපයක් හම්බෙනවලු උණු ජලයේ දියවන එක. උණු ජලයේ දිය වෙලා සිසිල් වෙද්දී රන් කුඩු විදිහට අවක්ෂේප වෙන කෙනෙක් ඉන්නවා. කවුද? ලෙඩ් අයයි PbI2. හරි PbI2. එහෙනම් මෙතන ඉන්න කැටායනය ලෙඩ් ධන 2. හොඳට මතක තියාගන්න මේ I- එක PbI2 දෙනවා. මෙතන ඔයා ලියා ගන්න මොකක්ද මේක කහ පාටයි රත් කිරීමේදී දියවේ සිසිල් වන විට රන් කුඩු ලෙස රන්වන් පැහැයට අවක්ෂේප වෙනවා කියලා මතක තියාගන්න. එහෙනම් ඔය කතන්දර ඔක්කොමත් එක්ක ගත්තට පස්සේ මට තීරණය කරන්න පුළුවන් මේකේ ඉන්න කැට ආයනය ලෙඩ් කියන එක. ඇන ආයනය කවුද? තයෝ සල්ෆේට්. එහෙනම් මේ සංයෝගය තමයි ලෙඩ් තයෝ සල්ෆේට්. උත්තර අංක කීයද? උත්තර අංක 2. රයිට්. අපි බලමු පුතේ ප්‍රශ්න අංක 18. මේක අහනවා මෙහෙම එකක්. සින්ක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl සමග වැඩිම ශීඝ්‍රතාවකින් ආවිලතාවක් ලබා දෙන්නේ පහත සඳහන් කුමන කාබනික සංයෝගයේද? ඔය සින්ක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl මිශ්‍රණයට කියනවා ලූකස් ප්‍රතිකාරකය කියලා. ලූකස් ප්‍රතිකාරකය කියලා. හරි. පුතේ මේකත් එක්ක වැඩිම ශීඝ්‍රතාවකින් ආවිලතාවක් ලබා දෙන්නේ සාමාන්‍යයෙන් තෘතීක මධ්‍යසාර. මතක තියාගන්න. අතන තෘතීක මධ්‍යසාර ඉන්නේ කවුද කියලා බලන්න. පිළිතුරු අංක 2 ඉන්නේ තෘතීක මධ්‍යසාරය. නේද? හැබැයි පිළිතුරු අංක 2 නෙමෙයි පිළිතුරු අංක 4. ඇයි එහෙම වෙන්නේ?
තෘතීක මධ්‍යසාර වලට වඩා වැඩි ශීඝ්‍රතාවකින් ආවිලතාවක් දෙනවා. හදන කාබු කැටායනය සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන කාබු කැටායනයක් නම්. ඒ කියන්නේ මොකක් හරි මධ්‍යසාරයක් සැලකුවම මේ මධ්‍යසාරයෙන් හදන කාබු කැටායනය සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා නම් අන්නේ මධ්‍යසාරයේ ලූකස් එක වැඩි වේගකින් ආවිලතාවක් දෙනවා. මොකද ඒකෙන් හදන කාබු කැටායනය ගොඩක් මිස්තායි හින්දා ප්‍රතික්‍රියාව ඉතා වේගයෙන් වෙනවා. ඉතාම වේගයෙන් වෙනවා. හරි. අපි හිතුවට මෙන්න මෙයා මගින් ආවිලතාවක් දෙයි කියලා උත්තරේ එහෙම ගන්න යන්න එපා. හරි. එහෙම ගන්න යන්න එපා. ඇත්තටම ආවිලතාවක් දෙනවා නම් දෙන්නේ කවුද? මෙන්න මේකනේ නේද? මේක යම් වේගකින් දෙනවා. හැබැයි ඊට වඩා වේගකින් දෙනවා මෙයා. CH2 double bond CH CH2OH මෙයා ඊට වඩා වේගකින් ආවිලතාවක් දෙනවා ඊටත් වඩා වේගකින් ආවිලතාවක් දෙනවා මේක CH2OH හරි හේතුව තමයි පුතේ මෙයාලගෙන් හදන කාබු කැටායන ගොඩක් විස්තරයි අපි ගත්තොත් මෙයා ඉන්නාට පස්සේ හැදෙන්නේ මොන කාබු කැටායනයක්ද තෘතීක එකක් මෙයයින් වුණාට පස්සේ හැදෙන්නේ ප්‍රාථමික එකක්. මෙයයින් වුණාට පස්සේ හැදෙන්නේ ප්‍රාථමික එකක්. තෘතීක කාබු කැටායනයට වඩා සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන කාබු කැටායන ස්ථායි කියලා මතක තියාගන්න. ඒකට වඩා මෙයා ස්ථායි. ඒයි මෙයා මගින් සම්ප්‍රයුක්ත ව්‍යුහ පහක් විතර හදනවා. වැඩි ගණනක් හදනවා. මෙයා මගින් හදන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කීයද? धनारोपण ඔය විදිහට මේ බන්ධනයේ සංක්‍රමණය වෙලා සම්ප්‍රයුක්ත ව්‍යුහ වැඩි ගණනක් හදන හින්දා මේ කාබු කැටායන තමයි ගොඩක් මිස්තරයි. ඒ නිසා වැඩිම වේගකින් ලූකස් එක්ක ආවිලතාවක් දෙන්නේ උත්තරී අංක 4. 4 වෙනි සංයෝගය. විභාගය අහන්න පුළුවන් ඔය ආවිලතාවක් දීමේ කාලය වැඩි වෙන අනුපිළිවෙල වන්නේ කියලා. ආවිලතාවක් ලබා දෙන්න ගත වෙන කාලය වැඩි නම් ශීඝ්‍රතාව අඩුයිනේ. හරි හෙමින් වෙන කෙනෙක් තමයි. එහෙනම් විභාගයේ මම මේ කියපු කතාවම අනිත් පැත්තට අහන්න පුළුවන් කියලා මම මේ කියන්නේ. ආවිලතාවක් ලබා දීමේ ගතවන කාලය වැඩි වෙනේ කාගෙද කියලා හෙවොත් ඔතනින් තෝරන්නේ මොන උත්තරේද? ඔයා එහෙමනම් තෝරන්න ඕනේ උත්තර අංක 1. මොකද මෙයාගෙන් හම්බෙන්නේ ප්‍රාථමික කාබු කැටායනයක්. මෙන්න මේ ප්‍රාථමික මධ්‍යසාරයෙන් හම්බෙන්නේ ප්‍රාථමික කාබු කැටායනය. ඒකේ ස්ථායිතාව හුඟක්ම අඩුයි. එහෙනම් මේකෙන් තමයි ආවිලතාවට වැඩිම කාලයක් ගත වෙන්නේ. හරි, ඔය විදිහේ ප්‍රශ්න විභාගයට අහන්න පුළුවන්. හොඳට පාඩම් කරගන්න. හරි. ප්‍රශ්න අංක 19 20 वीडियो के अंतर्गत वेड़ीवेन गुडाक दिखरा कमी तेह मम यही प्रश्नांक दहाट दक्वा मेके नवत्म इसराट वीडियो दिखा प्रश्नांक पहा दक्वा साक्षा कर दट वेटी क्या मे वीडियो दिखट मे वेडत्कू विंड लमाइंग गुडाक लुकु प्रतिचार तीनो दिखट मेक करगने गुडाक सार्थक उगला दें මේක නොමිලේ ලංකාවේ හැමෝටම පේපර් කරන්න ඉගෙන ගන්න. විෂය ඉගෙන ගන්න පුළුවන් තැනක්. ඒ නිසා පේපර් එක ලැබෙන්න සලස්වන විදිහක් තියෙනවා. ඒ විදිහට පේපර් අරගෙන ළමයි කරගෙන යනවා දැන් තමයි සාර්ථකව වැඩේ කරමු. සමහර අය අහලා තිබුණා පන්ති පවත්වන්නේ කොහෙද? ඒ විස්තර ගැන පොඩ්ඩක් කියන්නයි කියලා. දැන්ට කියන්නම් දැන් කොරෝනා කාලේ නිසා මේ ගැන ලොකුවට කතා කරලා තේරුමක් නැහැ. දැන් පන්ති කරන්නේ ලෝකේකට රොටරි මාලේ බේසික් සෝන් ආයතනයේ පන්ති කරනවා
රත්නපුර නැනස ආයතනයේ පන්ති පවත්වාගෙන යනවා 2020 21 20 2020 බැච් එක ගියා 2021 22 බැච් වලට දැන්ට පන්ති කරගෙන යනවා ඊට පස්සේ රිවිෂන් ගැන විමසීමක් කරලා තිබුණා කොරෝනා පීඩියඩ් එක මේ දෙවන කොරෝනා කාලය කොරෝනා වඩුව පහුවෙච්ච ගමන් පටන් ගන්නවා හරියටම දිනවක වානු කියන අමාරුයි ඒ ඒ ආයතනවල ක්ලාස් පටන් ගන්න අදහසින් ඉන්නවා පේපර් ක්ලාස් උත් වෙනමම කරනවා මොකද මේ කොච්චර තියරි ගැන්නුවත් වැඩක් නැහැ ඕගොල්ලෝ පේපරේ ගිහිල්ලා අන්තිමට තනියෙන් ලියන්න ඕනේ හොඳ පුරුවක් පේපරේට තියෙන්න ඕනේ හින්දා මගේ ක්ලාසස් වල පේපර් ක්ලාස් එක කියන එක අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා හරි නේද එහෙනම් වැඩෙත් එක්ක දිගටම එකතු වෙන්න මේ වීඩියෝ එක දැන් නවත්තනවා එහෙනම් ආයුබෝවන්